ගරුකටයුතු නායක හඳුන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්වෙන්නුවර ශ්‍රී ලංකාරාමේ මාස කීපයක ඉඳලා පවත්වාගෙන යන භාවනා ධර්මදේශනා වැඩමුළුවේ අද දවසටත් නියමිත වෙලා තියෙන්නේ භාවනා කිරීම සම්බන්ධව ධර්ම කරුණු පැහැදිලි කරලා දීමත් එවැගේම ප්‍රායෝගිකව භාවනා සම්බන්ධව ඇති වෙන ගැටලු සාකච්ඡා කිරීම. අපි දිගින් දිගටම මාස කීපෙම මේ වැඩසටහන පවත්වාගෙන ආවා. එහිදී පැහැදිලි කරගෙන ආවේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්නේ කොහොමද කියන එකයි. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීම සම්බන්ධව අපි විස්තර හුඟක් කතා කරා. අවසානයේදී දැන් මේ කතා කරගෙන යන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩීම සඳහා බුදුහාමුදුරුවෝ ඒකායන මාර්ගයක් පැහැදිලි කරනවා. ඒක තමයි සතර සතිපට්ඨාන භාවනාවක් වැඩීම. මේ සතර සතිපට්ඨාන භාවනාවක් වැඩීම සම්බන්ධව කරුණු තියෙන්නේ සම්මා සතිය තුල. සම්මා සති කියන්නේ මම පැහැදිලි කරා මුලින් කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ඒ වගේම චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන මෙන්න මේ ටික තමයි සම්මා සති කියන්නේ. එතකොට සම්මා සතිය ලැබෙන ක්‍රමය මේක. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් සම්මා වායාමයේ තියෙනවා නම් නීවරණ යටපත් වෙනවා. කවුරු හරි කෙනෙකුට සම්මා වායාම තියෙන මොහොතක නීවරණ යටපත් වෙනවා. පංච නීවරණ යටපත් වෙනවා. එවිට සමාධිය එකඟකම නිවන් දකින්න සුදුසු එකඟකමක් වෙනවා. නමුත් සම්මා වායාමය හා සම්මා සමාධිය තිබුණු පළියට නිවන් දකින්නේ. ඒකට හේතුව සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය කියන තුනම එකතු වෙන්න ඕනේ සංසාර විමුක්තියට. නමුත් සම්මා වායාමයේ සම්මා සමාධිය තියෙන අවස්ථා රූපාවචර ධ්‍යාන මට්ටම් හා අරූපාවචර ධ්‍යාන මට්ටම් වෙනවා. ඊට අමතරව සමත භාවනාවක් තුළින් ලබා ගන්නා චේතෝ විමුක්තිය කියන ඒ මානසික එකඟතාවය හැම විටම අයත් වෙන්නේ සම්මා වායාම සම්මා සමාධි තියෙන තැනකට. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඒ සම්මා වායාමයේ මීට පෙර යම්කිසි සමත භාවනාවකින් ගත් ශ්‍රාවකයෙක් ඉන්නවා නම් එක පහසු මාර්ගයක් කියාදෙනවා. ඒ අය සම්මා වායාමයේ නැවත නැවත කමඨහන් වලින් පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ සමත භාවනාව දිනු කරගෙන ඉන්න ශ්‍රාවකයේ බුද්ධ නියමයේ පරිදි සබ්බපාපස්ස අකරණං කියන ගුණයක් කුසලස්ස උපසම්පදා කියන ගුණයක් කියන ගුණ දෙකම ලබා ගත්ත කෙනෙක්. තමන්ගේ ජීවිතේ පුරුදු කරගත්ත කෙනෙක්. එතකොට සම්මා වායාමය තියෙන කෙනෙක් සම්මා සමාධිය තියෙන කෙනෙක් කුසලස් උපසම්පදා කියන ගුණයෙන් යුක්තයි. හැබැයි ඒ හැම වෙලෙම නෙවෙයි. ඒ භාවනාව වඩන වෙලාවෙ. දැන් එවැනි ශ්‍රාවකයෙක් ඉන්නවා නම් සිහි කල්පනාව, ඒ කියන්නේ භාවනා කමටහනට ගත්තේ සිහි කල්පනාව කය හරහා එන අරමුණකට ගන්න කියලයි බුදුහාමුදුරු දේශනා කරා. ඒ කියන්නේ සමත භාවනාවේ කමඨහන් අරමුණු හැම විටම තෝරගන්නේ මනෝ ඉන්ද්‍රිය හරහායි.
දැන් මෙනෙහි කිරීමක් කරන්න අපි බුදුගුණ මෙනෙහි කරත් ඒ වගේ මෛත්‍රී මෙනෙහි කරත් දෙවියන්ගේ ගුණ මෙනෙහි කරත් ඒ හැමතැනදීම තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම මේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම සමත භාවනාවයි වෙයි නිකම්ම මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමක් නෙමෙයි මෙතන වෙන්නේ ඉලක්කයක් තියෙනවා මොකක්ද ඉලක්කය අකුසලයේ යටපත් වෙන්න නැත්නම් පංච නීවරණ යටපත් වෙන්න මේ පංච නීවරණ යටපත් වෙනකන් මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීම තමයි එහෙමනම් සමත භාවනාව දැන් සමත භාවනාවකින් එවැනි ගුණ ලබාගත්ත ශ්‍රාවකයෙක් ඉන්නවා නම් අර මනෝ ඉන්ද්‍රිය වෙනුවට මේක කාය ඉන්ද්‍රියෙන් කරන භාවනාවක් බවට හරවන්න මේ කාය ඉන්ද්‍රියෙන් කරන භාවනාවක් බවට හැරෙවුවොත් ඒ භාවනාව තුලත් සම්මා වායාමයේ සම්මා සමාධිය තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම සම්මා සතියක් තියෙනවා ඒතර කායික අරමුණක සතිය පැවතුනොත් පමණයි සම්මා සතිය ලබා ගන්න පුළුවන් ක්‍රමයක් උදා වෙන්නේ කායික අරමුණක සතිය පවතින්නේ නැතුව වෙන ඉන්ද්‍රියකින් ඇහැ තුල චක්කු ඉන්ද්‍රිය තුල සතිය පැවතීම බුදුහාමුදුරුවෝ සම්මා සතිය ලැබෙන ක්‍රමයක් කියලා කියන්නේ මොකද හේතුව හැම වෙලේම දේශනා කරන්නේ සතර සතිපට්ඨානෙ වඩන්න කාය වේදනා චිත්ත ධම්ම වඩන්න කාය වේදනා චිත්ත ධම්ම කියන ඒවා අනිවාර්යෙන්ම අන්තර්ගත වෙන්නේ කයෙන් එන අරමුණක පමණයි කාය වේදනා චිත්ත ධම්ම තියෙන්නේ කයෙන් එන අරමුණකයි දැන් මේ විදිහට පැහැදිලි කරලා අපි මුල් දේශනාවලදී පැහැදිලි කරලා දුන්නා මේ කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ එතකොට කායික අරමුණ මේකටම බුදුහාමුදුරුවෝ නම් කරනවා සතර සතිපට්ඨාන මේ හතරම වැඩි යුතුමයි මේ හතරම වැඩි යුතුමයි සතිපට්ඨාන තුනක් වඩන්න කියලා කොහෙදිවත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නැහැ කියලා මීට පෙර මම මතක් කරලා දුන්නා සතිපට්ඨාන දෙකක් වඩන්න කියලා දේශනා කරෙත් නැහැ සතර සතිපට්ඨානෙ වැඩි යුතුමයි කියලායි දේශනා කරන්නේ එහෙනම් මේ කාය වේදනා චිත්ත ධම්ම කයෙන් ඇති වෙන අරමුණක මූලික අන්තර්ගත කරුණු හතරක් තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ. දැන් ඇහෙන් එන අරමුණක චක්කු ඉන්ද්‍රියෙන් එන අරමුණක තියෙනවා අන්තර්ගත කාරණා හතරක්. ඒක කාය වේදනා චිත්ත ධම්ම කියලා හඳුන්වන්න බෑ. ඒක හඳුන්වනවා නම් ධර්මානුකූලව කියන්න වෙන්නේ චක්කු වේදනා චිත්ත ධම්ම. මම මේ නැවත නැවත මේක මතක් කරන්නේ ඔය භාවනා කමටහන ටිකක් කල් වඩනකොට තමන්ට ලොකු වෙනවා කාය වේදනා චිත්ත ධම්ම බුදුහාමුදුරුවෝ වඩන්න කිව්වට තමන් දන්නේම නැතුව අන්තිමට ගිහිල්ලා තියෙන්නේ භාවනා කමටහන තුල මනෝ වේදනා චිත්ත ධම්ම වලට. ඒ කියන්නේ ඇහෙන් එන අරමුණේ තියෙන්නේ චක්කු වේදනා චිත්ත ධම්ම. කනෙන් එන අරමුණේ තියෙන්නේ සෝත වේදනා චිත්ත ධම්ම. කල්පනා කරන අරමුණේ තියෙන්නේ මෙනෙහි කරන අරමුණේ තියෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම. බුදුහාමුදුරුවෝ වඩන්න කියන්නේ කාය වේදනා චිත්ත ධම්මයි. ඒ නිසාවෙන් මේ සතිපට්ඨාන භාවනාවක් ගැන හැම වෙලේම දැනුවත් විය යුතුයි. මොකද මේ භාවනාවේ හුඟක් උපක්ඛිලේශ තියෙන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම වඩන්න ගියාම සතර සතිපට්ඨාන කමඨහනක් මූලිකව පුරුදු කරන්න ගිය ශ්‍රාවකයෙකුට ඒ භාවනාවේ යම්කිසි මට්ටමක සමාධි ගතියක් එකඟතාවයක් චිත්ත එකඟතාවයක් හටගන්න සිදුවෙන්නේ කුමක්ද මනෝ වේදනා චිත්ත ධම්ම නැත්නම් මනෝ ඉන්ද්‍රිය ඒ කමඨහනට ගැළපෙන බොරුවක් බොරු මනෝ නිමිත්තක් හදලා දෙන්න උත්සාහ ගන්න ඒකට හේතුවක් තියෙනවා මේ භාවනාවකින් දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සතිපට්ඨාන භාවනාවකින් නැත්නම් කාය වේදනා චිත්ත ධම්ම වැඩිමෙන් සිදුවෙන කෘත්‍ය දිහා බැලුවම සංසාරගත මනෝභාවය තුල නැත්නම් සංසාරගත සත්ව ස්වરૂපය තුල සිදුවෙන විකෘතිය
තියෙනවා අනිවාර්යෙන්. සංසාරගත සත්ත්ව ස්වરૂපය මනුස්සයෙක් ගත්තා, දෙවියෙක් ගත්තා, බ්‍රහ්මයෙක් ගත්තා, තිරිසනෙක් ගත්තා, සතර අනික් අපායවල සතෙක් ගත්තා. මේ සෑම සත්ත්ව ස්වરૂපයකම මේ සමහර සත්තුන්ට උපත්ති ඉන්ද්‍රිය වශයෙන් අපිට වගේ චක්කු, සෝත, ගාන, ජීවහා, කාය, මන කියලා හයක් නේ. දැන් බ්‍රහ්ම ලෝකවල පළක් බ්‍රහ්මයන්ට තියෙන්නේ මනෝ ස්වરૂපයක් විතරයි. මනෝ විඥානය විතරයි තියෙන්නේ. ඒ වගේම ඔය ඒ කයක් කියන එක මනෝමයින් හැදිච්ච කය දෙවියන්ට තියෙන්නේ. ඒ කය සත්ත්ව ලෙස තියෙන මාස් ඇටලේ නැත්නම් දෙවිස් කුණපල ශරීරයක් දෙවියන්ට නැහැ. බ්‍රහ්මයේ තියෙනවා ශරීරයක් තියෙන බ්‍රහ්මයා හා ශරීරයක් නැති බ්‍රහ්මයා කියලා ධර්මයේ බණපොතේ තියෙනවා. ඒ බ්‍රහ්මයන්ට කවදාවත් ඒ ශරීරයේ දෙතිස් කුණ පොලින් හැදිලා නැහැ. ඒ වගේම දැන් තිරිසන් සතෙක් ගත්තෝ ඕනම තිරිසන් සතෙකුට තමන්ගේ ශරීරය දෙතිස් කුණ පොලින් හැදිලා තියෙනවා. නමුත් ඊට පහළ සත්තුන්ගේ සතර අපායේ ඉතිරි අපාය තුනේ සත්තු ප්‍රේත ලෝකයේ ගත්තෝ දෙතිස් කුණ පොලින් හැදිච්ච ශරීරයක් තියෙන සත්තු නෙවෙයි. ඒක නිසාවෙන් දෙතිස් කුණපෝලින් හැදිච්ච ශරීරයක් නැති සත්තු අපේ ඇහැට විද්‍යාමාන නැහැ. ඒක හින්දා සතර අපායේ තිරිසන් සත්තු විතරයි අපිට විද්‍යාමාන. එහෙනම් අපේ ඇස් දෙකට තේරෙන්නේ මනුස්සයෝයි තිරිසන් සත්තුයි පමණයි. මොකද හේතුව? අපේ ඇහැ නිර්මාණය වෙලා තියෙන්නේ දෙතිස් කුණපෝලින්. ඇහැ කියලා අමුතු දෙයක් අපිට නැහැ. ඒකේ තියෙන දෙතිස් කුණපොළ පදාර්ථ ස්වરૂපය. ඒ හැම් පේන්න පුළුවන් එහෙනම් දෙතිස් කුණපොළින් නිර්මාණය වෙච්ච දෙයක් විතරයි. ඒක නිසාවෙන් මේ ඇහැ කන නාසය දිවකය කියන මේ පංචේන්ද්‍රියට ගෝචර වෙන ශරීර ස්වરૂප තියෙන්නේ මනුස්සත්වයේ හා තිරිසන් සත්ත්ව ස්වરૂපයේ පමණයි. දැන් කාය වේදනා චිත්ත ධම්ම එතකොට වඩන්න පුළුවන් මේ සත්ව දෙවර්ගයටයි. ලේසියෙන් වඩන්න පුළුවන්. නමුත් තිරිසන් සත්තුන්ට එහෙම හැකියාවක් නැහැ. ඒක තියෙන්නේ ඒගොල්ලන්ට එහෙම දැනුමක් නැහැ. තිරිසන් සතෙකුට මේක දුකයි මේක සැපයි කියලා වෙන් කරන්න බෑ. නමුත් කායික දුක තේරෙනවා. කායික සැප තේරෙනවා. ඒ ධර්මතාවයත් තේරුම් ගන්න බෑ. ඒකින්ද තිරිසන් සතේ නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒක නිසාවෙන් අපිට විතර මේ මිනිස්යාගේ උප්පත්තිය බුදුහාමුදුරුව වර්ණනා කරනවා. මේ මිනිස් ප්‍රතිලාභය අහම්බෙන් ලැබෙන එක. නමුත් මිනිස්ය ඉපදුනාට පස්සේ කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුව පෙන්නනවා සතරාතිපට්ඨානේ වඩන්න කාය වේදනා චිත්ත ධම්ම. නමුත් මනුස්සත්වයේ තුල කරන්න මහන්සි වෙන්නේ අර සමන්ගේ ශාරීරිය ආරක්ෂා කරගන්න තියෙන හැම දෙයක්ම කර කර ඇවිදින්. මේ දෙතිස් කුණප රැකගන්න උත්සාහ ගන්නවා. මේ රැකගන්න කරන මහන්සිය තමයි ජීවිතය කියන්නේ. නමුත් ඒ රැකගන්න මහන්සිය නෙවෙයි සතිපට්ඨානෙ වැඩිම කියන්නේ. එතකොට මේ පැටලවිල්ල ඔය භාවනාව තුලත් දකින්න හම්බෙනවා. ඒක නිසාවෙන් අපිට මේ භාවනාවක් සතිපට්ඨාන භාවනාවක් කරනකොට තමන්ගේ පරණ චර්යාව ඔය දෙතිස් කුණපොළට තමන් විසින් මෙච්චර කාල ජීවත් වෙනකම් කරපු ක්‍රියාවලිය නැත්නම් සැලකිල්ල ඔය එහෙම නැත්නම් තමන් දීපු වටිනාකම ඇලිච්චි ප්‍රමාණය කමටහන්නට බලපාන භාවනාවට බලපානවා. ඒකයි මේ තුන් දෙනෙක් භාවනා කරොත් තුන් විදිහක් වෙන්නේ. ඒ තුන් දෙනා තමන්ගේ ශාරීරිය ගැන මවාගෙන හිටපු ජීවත් වුණ ක්‍රමය තුන් ආකාරයක්. සියයක් ගත්තොත් සිය ආකාරයක්. ඒකින්ද මේ කාය වේදනා චිත්ත ධම්ම වඩනකොට
පුද්ගලයන් පුද්ගලයාට හැම වෙලේම පැන නගින ගැටලු වෙනස් වෙනවා. මොකද හේතුව? එක එක පුද්ගලයා තමන්ගේ දෙතිස් කුණපොලට සලකපු ක්‍රමය තව කෙනෙකුට සමාන නෑ. විශ්වාස කරපු විදිහ තමන්ගේ දෙතිස් කුණප ටික තව කෙනෙකුට සමාන නෑ. තමන්ගේ දෙතිස් කුණප ටික පිනවපු ක්‍රමය තව කෙනෙකුට සමාන නෑ. තමන්ගේ දෙතිස් කුණප ගොඩ පෙරාගත්ත ප්‍රමාණය තව කෙනෙකුට සමාන නෑ. මේක අවසානයේ මේ භාවනාවේ එක භාවනා දියුණු වෙනකොට සටනට ඉන්නේ තම තමන්ගේ ශාරීරිය පිනවෙච්ච ටිකයි පිළිච්ච ටිකයි තමයි. මේක තමයි හැමෝගෙම දෑවැද්ද වස්තුව. ඒකට සතිපට්ඨාන භාවනාවක් වඩනකොට තමන් අතීතයේ ජීවත්වය අතීතය කියන්නේ ගිය ආත්ම නෙමෙයි. මේ ජීවිතයේ ශාරීරියේ පිළිම් වලට ඇබ්බැහි වෙච්ච ප්‍රමාණයයි ශාරීරියේ පිනවපු ස්වરૂපයයි භාවනාවයි අතර සම්බන්ධයකට මුහුණ දෙන්න සිදුවේ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් ඒක ගැටලුවක් නෙමෙයි. හරි දේ දන්නවා නම්. හරි දේ ඉගෙන ගත්තොත්, ධර්මයේ ඉගෙන ගත්තොත්. දැන් ඒවා තමයි මේ සතිපට්ඨානයේදී භාවනා වඩනකොට දැනගත යුතු ධර්ම. එහෙම නැතුව මේකේ මැජික් ලබලා එලි දැකලා පාවෙලා සතිපට්ඨානය දිනුනා කියලා මනින්න මිමි නෑ. ඒවා ඒ එක එක අය බොරුවට හදාගත්තේ. දැන් ඒ දේවල් අඩු කරගන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සතර සතිපට්ඨානය මොකද්ද? මොන විදිහටද මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ කමඨහන් දීලා තියෙන්නේ? මේ කමඨහන් ඔක්කොම වඩන්න යනවා පෙළක් අය. ඔක්කොම වඩනවා නෙවෙයි. එක කමඨහනක් කායනුපස්සනාවේ එක කමඨහනක් වැඩුවම ඒක තුලම තියෙනවා වේදනා චිත්ත ධම්ම. කවුරු හරි කරන්න ඕනේ දිගටම අර තමන් ගෙනිච්ච කමඨහන දිගටම වැඩිමයි. මොකද හේතුව? ඒ කායනුපස්සනාවේ ටිකක් දුරට භාවනාව වැඩෙනකොට මනෝ ඉන්ද්‍රිය හොරකම් කරනවා අර කමඨහන. නිකම් එයා දන්නේ නැතුව කාය වේදනා චිත්ත ධම්ම වලින් ආරම්භ කරන භාවනාව ඔය සක්මන් භාවනාව වෙන්න පුළුවන්. ඉඳගෙන වඩන ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්. ආරම්භ කරන්නේ කාය වේදනා චිත්ත ධම්ම වලින්. ටිකක් වෙලා යනකොට එයා ඉන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර සතිපට්ඨානේ නෙමෙයි මනෝ වේදනා චිත්ත ධම්ම කියන විදර්ශනා උපක්‍රියේ. මේක තමයි භයානක. එතකොට මනෝ වේදනා චිත්ත ධම්ම සතිපට්ඨානේ දිහා බැලුවම සතර සතිපට්ඨානේ දිහා බැලුවම උපක්ඛිලේශය. මනෝවේදනා චිත්ත ධම්ම මගදී වඩන්න ඒකට හුරු වෙනවා කියන්නේ තමන් කරන භාවනාවෙන් තමන් ඉවත් වෙලා හමාරයි. ඊට පස්සේ තමන්ට ලැබෙන ගුණ කවදාවත් බුදුහාමුදුරුවෝ දේශනා කරන ආරෂ්ඨාංග මාර්ගයේ වැඩීමෙන් ලැබෙන ගුණ නෙමෙයි මනෝ ඉන්ද්‍රිය දියුණු කිරීමෙන් ඇති වෙන මනෝ මනස් ඝාත වෙන මනෝ විකාර වෙන මේ මනෝ විකාර එක්ක තමයි ගැටලුව තියෙන්නේ. මනෝ විකාර නිර්මාණය කරන්න මනෝ විකාර නිර්මාණය කරන්න බෑ කයට කාය ඉන්ද්‍රියට. මනෝ විකාර නිර්මාණය කරන්න බෑ චක්කු ඉන්ද්‍රියට. මනෝ විකාර නිර්මාණය කරන්න බෑ සෝත ඉන්ද්‍රියට. මනෝ විකාර නිර්මාණය කරන්නේ මනෝ ඉන්ද්‍රිය පමණයි. එහෙනම් මනෝ ඉන්ද්‍රිය එක්ක ගනුදෙනු කිරීම හෝ මනෝ ඉන්ද්‍රියේ ගැටවලට අසු වීම තමයි මේ භාවනාවේ තියෙන ලොකුම බාධකය. මේ මනෝ ඉන්ද්‍රිය වලට හසු වීම භාවනා කරගෙන යනකොට හසු වීම සිදු වෙන්නේ ඇයි? තමන් වඩන්නේ කාය වේදනා චිත්ත ධම්ම සතර සතිපට්ඨාන. ඒ වඩලා මනෝ වේදනා චිත්ත ධම්ම කියන උගුලකට අහු වෙන්නේ හේතු වෙන්නේ මොනවද? තමන්ගේ අතීතයේ, ඒ කියන්නේ මේ ජීවිතය තුළ කය පිනවපු ටිකයි, කය පෙලාගත්තේ ටිකේ අත්දැකීම. මේක තමයි ලොකුම සාධකය වෙන්නේ. ඉතින් මේක නිසාවෙන් අපි භාවනාව තුළ සිදුවෙන ක්‍රියාකාරීත්වය ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ. මේ සංසාරගත සියලුම සත්වෙ දිහා බැලුවම මේ උප්පත්ති ඉන්ද්‍රිය හය දැන් මිනිසෙක් ගත්තොත් මිනිසයාගේ
චක්කු සෝත ගාන ජීවහා කාය මන කියලා උපත්ින්ද්‍රිය හයක් තියෙනවා. අනිසත්තු අපි අමතක කරලා දාමු. මොකද අනිසත්තු ඕනේ නැහැ අපිට මේ භාවනා කරන්නේ මිනිස්සුය. ඒකින් ද අපි ලක්කයට භාවනා කරනකොටම තමන්ගේ පණ්ඩිතකමට හිතෙනවා දෙවියෝ ගැන දෙවියන්ගේ භාවනාව යන්නේ. බ්‍රහ්මයේ භාවනා කරන්නේ කොහොමද? ඒක අදාළ නැහැ. තමන් බ්‍රහ්මයෙකුත් නෙවෙයි දෙවියෙකුත් නෙවෙයි පෙරේතයෙකුත් නෙවෙයි. එතකොට අනිසත්තු වැඩක් නෑ. අනුන් ගැන හොයන එක භාවනාවේදී හානි. තමන් මිනිස්සෙක් කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕන. එතකොට තමන් මිනිස්සෙක් නම් මිනිස්යාට උපත්තියෙන් තියෙනවා ඉන්ද්‍රිය හයක්. මේක තමයි සංසාරයේ හදන ලෝකයේ හදන සංසාරේ නිර්මාණය කරන ඉන්ද්‍රිය හය. මොනවද ඒ? චක්කු, සෝත, ගාන, ජිවහා, කාය, මන. මේ ඉන්ද්‍රිය හය දිහා බැලුවම මේ පංච ඉන්ද්‍රිය කියනවා චක්කු, සෝත, ගාන, ජිවහා, කාය. මේ මනෝ ඉන්ද්‍රිය කේන්ද්‍ර කරගෙන තමයි අපි මේ සංසාරයේ හැම වෙලෙම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රබල ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි. ප්‍රබල ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? මේ ඉන්ද්‍රියකින් කරන්නේ ඇහෙනුත් කරන්නේ අරමුණු ගැනීමilla. කනෙනුත් කරන්නේ අරමුණු ගැනීමilla. දිවෙන් සිදු කරන්නේත් අරමුණු ගැනීමilla. ඒ වගේම නාසයෙන් කරන්නේත් අරමුණු ගැනීමilla. කයෙන් කරන්නේත් අරමුණු ගැනීමilla. මනෝ ඉන්ද්‍රියෙන් කරන්නේත් අරමුණු ගැනීමilla. නමුත් අරමුණු ගැනීම අතින් ඔය ඉන්ද්‍රිය හයම එක හා සමානයි. නමුත් එක ඒකක කාලයකදී අරමුණු ගන්න ප්‍රමාණය දිහා බැලුවොත් මනෝ ඉන්ද්‍රිය ඒකෙන් ඉහළයි. දැන් දිනකට චක්කු ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු ප්‍රමාණයට වැඩිය හුඟක් විශාලයි මනෝ ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු. ඒ වගේම සෝත ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු ප්‍රමාණයට වැඩිය හුඟක් විශාලයි මනෝ ඉන්ද්‍රියෙන් ගන්න අරමුණු. මනුස්සෙ හැම අරමුණකම සිදු කරන්නේ මොකද? සිතක් පහළ වෙයි. ඇයි එහෙම? එතකොට වැඩි වෙන්නේ මනෝ ඉන්ද්‍රිය. දැන් ඇහැට දෙයක් පෙනුනම ඒ පෙනිච්ච එක ඉවර වෙලා ඒ අරමුණ ඉවර වෙනකොට දෙවනු නැවත මනෝ ඉන්ද්‍රියෙන් අරමුණු එකක් හෝ විශාල සංඛ්‍යාවක් හෝ හදන්න පුළුවන් හැකියාව තියෙනවා. එහිඳ ඇහැට වැඩිය ප්‍රබලයි මනෝ ඉන්ද්‍රිය. කනට සද්දයක් ඇහුනාම මනෝ ඉන්ද්‍රියට අර ඒ ඇහුන සද්දය අල්ලගෙන ඕනනම් මාසයක් වුණා දවසක් වුණා තනියෙන් අරමුණු හැදී. ඒක ඉතින් ඇත්තද කියලා තමන්ගේ ජීවිතයෙන් බලන්න ඕන. එලක් අයට දැන් කනට ඇහෙනවා තමන් ප්‍රිය කරන සතුට. මේ සතුටු අදහස හඬ. දැන් තමන්ගේම කැමති කෙනෙක් අද ගෙදර එනවා කිව්වොත් ඊට පස්සේ ඇහෙන්නේ කනට කෝල් එකකින් ඇහෙනවා වෙන්න පුළුවන්. ටෙලිෆෝන් කෝල් එකක් ලැබුණ වෙන්න පුළුවන්. ඒ දවසම හරි සතුටෙන් ජීවත් වුණේ ඇහෙන්නේ. ඒ සතුට ගේන්නේ කොහෙද? දෙවනුවත් ඇහෙනවාද ඒ ටෙලිෆෝන් පණිවිඩය? නෑ ඒක කරේ ඇහෙන්නේ. නමුත් ඒක ආහාර කරගෙන අර සෝත ඉන්ද්‍රියෙන් එන අරමුණ ආහාර කරගෙන අරමුණක් ආහාර කරගන්න බෑ. අරමුණේ ධම්ම තමයි ආහාර කරගන්න. ඒ ධම්ම ටික අර සෝත ඉන්ද්‍රියෙන් එන අරමුණ හරහා ඇති වෙච්ච ධම්ම ටික ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය අර මනුස්සයා එන කම්ම තමන් මනෝ ලෝකයකට ගෙනියන. මොන මනෝ ඉන්ද්‍රිය බලේ. ඒ වගේම තමන් අකමැති දැන් කවුරු හරි තමන්ගේ හිතවතේ ඥාතියේ මැරුණා කියලා ආරංචි ආවොත් ඒ ටෙලිෆෝන් කෝල් එකකින් එන්නේ ඒක ඒකත් ගේන්නේ ඉන්ද්‍රිය ගත්තොත් සෝත ඉන්ද්‍රිය අහපු වෙලාවෙ ඉඳලා මනෝ ඉන්ද්‍රියට බලය ඇවිදී දවසම අඬනවා ඉන්නේ ශෝකය වපුරෝන. ඒවා කරන්නේ ඇහෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද? නෑ මේ ඔක්කොම මනෝ ඉන්ද්‍රිය බලගතුපත්. ඒකින්ද මෙතන උප්පත්තියේ ඕනම මිනිසෙකුට ප්‍රබල ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රියයි. මම මේ ටික කියා දෙන්න යන්නේ බුදුහාමුදුරුවෝ මේ සතිපට්ඨානේ වැඩුවම මොකද්ද කරන්නේ කියලා දැනගැනීම වැදගත් වෙන හින්දා. දැන් ප්‍රබල වූ මනෝ ඉන්ද්‍රිය
දුර්වල කිරීමක් තමයි සතර සතිපට්ඨානයේ වැඩිවීමෙන් සිදුවෙන්නේ. ඒ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා පැහැදිලි කරොත් මෙන්න මේ වගේ දෙයක්. අපිට කනට ශබ්දයක් ඇහෙනවා. ඇහෙනකොට ඒ කන හරහා ඇතිවෙච්ච සිත තුල හටගන්නේ ධම්ම ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රියට පුළුවන් ඕනනම් සිත් ලක්ෂ කෝටි ගාණක් දවස් ගාණක් අවුරුදු ගාණක් ඒ විදිහට වුණත් යවන්න. ඒ අරමුණ දුර්වල නම් ඒක යම්කිසි කාලයකට මනෝ ඉන්ද්‍රිය දැහැ ගන්නවා. අනික මේ උපත් ඉන්ද්‍රිය පහම බ්ලොක් කරන්න පුළුවන් මේකට. ඒ ශෝක වෙනවා, පරිදේවයටපත් වෙනවා කියන්නේ ඒ වගේ නරකයි. බොහොම සතුටෙන් ඉලිප්පෙනවා, බොරුවට බොරු සතුටෙන් ඉන්නවා කියන්නේත් එහෙම එකක්. එතකොට ඒ සතුටෙන් ඉන්න උදව් වෙන්නේ අවිජ්ජා කියන ධම්මය. ශෝකෙන් ඉන්න උදව් වෙන්නේ අර මනෝ ඉන්ද්‍රිය හරහා ඇති වෙච්ච මේ සෝත ඉන්ද්‍රිය හරහා ඇති වෙච්ච ව්‍යාපාද කියන ධම්මය. මේක ආහාර අරගෙන ආහාරයට අරන් තමයි මනෝ ඉන්ද්‍රිය අර හැසිරීම කරන්නේ. දැන් මෙන්න මේ හැසිරීම තියෙන තාක්කල් මේ සංසාරය අත්මිදෙන්න බෑ කාටවත්. ඒකයි සමත භාවනා වඩලා නිවන් දකින්න බෑ කියන්නේ. සමත භාවනාවෙන් විතරක් නිවන් දකින්න බෑ. හේතුව මොකද? අවසානයේ සමත භාවනාවෙන් කරන්නේ පංචේන්ද්‍රිය නවත්තලා මනෝ ඉන්ද්‍රියට බලය දීම. ඕක තමයි දැන් සාමාන්‍ය ජීවත් වෙනකොටත් කරන්නේ. මොකද්ද? මනෝ අනික පංචේන්ද්‍රියෙන් එන අරමුණක් අල්ලගෙන මනෝ ඉන්ද්‍රිය බලගත් වීමයි. ඒකෙන් පංචේන්ද්‍රිය අහක් කරපුවම් මනෝ ඉන්ද්‍රියට හොඳ කුසල අරමුණක් දුන්නාම ඒක ඉන්න එක තමයි සමත භාවනාව පුරුදු වීම කියන්නේ. දැන් ඒකෙන් සංසාර විමුක්තිය ලැබෙන්නේ නැති බව බුදුහාමුදුරු දේශනා කරනවා. සංසාර විමුක්තිය ලබා ගන්න නම් ඔය මනෝ ඉන්ද්‍රියේ බලය කඩන්න ඕනේ. මනෝ ඉන්ද්‍රිය බලය කඩන්න බෑ චක්කු ඉන්ද්‍රියට. මනෝ ඉන්ද්‍රිය බලය කවදාවත් සෝත ඉන්ද්‍රියට කඩන්න බෑ. දැන් බුද්ධත්වයෙන් අවබෝධ කරගෙන තියෙන්නේ මනෝ ඉන්ද්‍රිය බලය කඩන්න පුළුවන් එකම ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය. එහෙනම් සතරාතිපට්ඨානේ වඩලා ඔය කයේ ධාතු ගුණ ප්‍රකට වෙනවා කියනකොට තව තවත් ඒ ධාතු ගුණ එක ඒ භාවනා කමඨහන තමන්ගේ පණ්ඩිතකම් නැතුව ඉස්සරහට කරගෙන යනවා නම් කවුරු හරි සිදුවෙන්නේ මොකද්ද? සිදුවෙන්නේ අර වෙනදා උප්පත්තියෙන් හිමු වෙලා තිබුණ ස්වરૂපයෙන් පොඩ පොඩ ඇට් වෙනවා. ඉස්සර ඇහැට රූපයක් වෙනුනම ඒක ඉවර වෙනවා එක්කම ඇහෙන් ඇති වෙන අරමුණ බලය ගන්නවා මනෝ ඉන්ද්‍රිය. පහුවෙන්න මේකට සටනට එනවා කායින්දි. ඇහෙන් රූපයක් පේනකොට ඊගාට මනෝ ඉන්ද්‍රියට බලය දෙන්නේ නැතුව කායින්දි ගන්නවා. ඔහොමම අර ඉස්සර තිබිච්ච කේන්ද්‍රය, ඒ කියන්නේ මනෝ ඉන්ද්‍රිය වටා හැසිරෙච්ච පංච ඉන්ද්‍රිය සතිපට්ඨානයේ වඩනකොට කායින්ද්‍රිය වටා හැසිරෙන අනික් ඉන්ද්‍රිය පහක් බවට හැරෙනවා. එතන මනෝ ඉන්ද්‍රියටත් තියෙන්නේ මේ කාය ඉන්ද්‍රියේ බලයට ටික ටික අහු වෙන එකයි. දැන් මෙහෙම කියන්නේ කොහොමද මං? ඇයි එහෙම කියන්නේ හාමුදුරුවෝම කියන එක හරිද කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධ දේශනාවක් අන්න. ඒ දේශනාව තමයි චප්පානක සූත්‍රය. දහම්දරු තේන්නනවා මේ සතිපට්ඨානේ සතර සතිපට්ඨානේ වැඩුවම ශරීරයෙන් කූඤ්ඤයක් එනවා කියලා. මේ කූඤ්ඤය කියන්නේ කායින්ද්‍රිය නෙවෙයි. කූඤ්ඤය කියන්නේ කමඨහන හරහා ඇතිවෙච්ච ප්‍රබල වූ සිත. ඒ සිත තුල දුක නැහැ. ඔය කමඨහන තුලින් දුක නැති සිතක් ඇති වෙනවා. එදා ඉඳලා එන්නේ කූඤ්ඤේ වටා චක්කු ඉන්ද්‍රියත් කූඤ්ඤයට ටික ටික අවනත වෙන්න ඕනේ. සෝත ඉන්ද්‍රිය අර කූඤ්ඤයට අවනත වෙනවා. ගාණ ඉන්ද්‍රිය කූඤ්ඤයට අවනත වෙනවා. මනෝ ඉන්ද්‍රිය තමයි සටනට එන්නේ. නමුත් සටන් කරලා මනෝ ඉන්ද්‍රිය කවදා හරි කූඤ්ඤයට අවනත වෙනවා.
ටික අවනත වෙන එක පාරට මේක වෙන්නේ. කායේන්ද්‍රිය කුඤ්ඤේ එකක් වෙනවා. දුක නැති අරමුණක් කුඤ්ඤේ කියන්නේ. නමුත් කායේන්ද්‍රිය හරහත් ඕන තරම් වෙනද පුරුදු සාංසාරික අරමුණු තියෙනවා. මේ අරමුණු අර කුඤ්ඤේට අවනත වෙනවා. එහෙනම් චප්පානක සූත්‍රයේදී පැහැදිලි කරනවා බුදුහාමුදුරුවෝ ඔය කුඤ්ඤේ ඉන් චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ඉන්ද්‍රිය හයේම දඟලන්න බැරි, තමන්ට ඕන විදිහට හැසිරෙන්න බැරි, තමන්ට ඕන කාලයක් එක අරමුණක පවත්වාගෙන සංසාරයේ වැරදි කරන්න බැරි විදිහකට මේ සතරාතිපට්ඨානයේ වැඩීමෙන් කාය ඉන්ද්‍රියෙන් අලුත් කුණ්‍යා බිහි වෙනවා කියලා. දැන් මේක තමයි දැනගෙන ඉන්න ඕනි ධර්මය. ඒ වුණාට මේ කූඤ්ඤ ගහන්න බෑ. ටික වෙලාවක් සතිපට්ඨානේ වඩලා ඒක කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන්නේ එතන. යා විසින් මනෝ වේදනා චිත්ත ධම්ම වලට ටික වෙලාවකින් මාරු වෙන්න යනවා නම් එතන. එතකොට තමන් මුලාවකටපත් වෙලා. දැන් මේක ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් මම මේ අද කියා දුන්නේ සතරාතිපට්ඨානේ වැඩීමෙන් සාංසාරික පුරුදු වෙනස් වෙන ආකාරය. මේක පැහැදිලි කරා ගත්තේ තමන්ගේ පුරුදු වලට වැඩිය උප්පත්තියෙන් ලැබී මේ ඉන්ද්‍රිය හය දපණ වැටෙන හැටි. නමුත් මේක එකපාරට වෙන්නේ. මේක පණ්ඩිතකම් ගන්න අයට කරන්න බෑ. ඇයි? ඒගොල්ලන්ට පණ්ඩිතකම ගොඩ නැගුණේ මනෝ ඉන්ද්‍රිය. ඒකට හිතලා නිවන් දකින්න බෑ කාටවත්. ඉගෙනගෙන නිවන් දකින්න බෑ කාටවත්. පුහුණුවකින් නිවන් දකින්න ඕන හැබැයි තමන්ට ඕන එක පුහුණු වෙලා හරියන්නේ නැහැ. පුහුණු වෙන්න ඕන නිවන් දකින්න ඕන නම් කාය වේදනා චිත්ත දම් සතර අධිපට්ඨානියයි පුහුණු වෙන්නේ. ඉතින් ඒ විදිහට සලකා බලාගෙන අපි ගිය සතියේ කායानुපස්සනාවේ ස්වરૂපය පැහැදිලි කරලා අවසන් කළා. එතකොට නැවත මතක් කරනවා නම් මං කිව්වා මේ කයෙන් එන අරමුණක අන්තර්ගත කරුණු හතරක් තමයි කාය, වේදනා, චිත්ත, ධම්ම කියන්නේ. කයෙන් එන අරමුණක අන්තර්ගතය. ඕනම කයෙන් එන අරමුණක ඔය අන්තර්ගත හතර තියෙනවා. එතකොට මේ කයෙන් එන මේ අරමුණේ තණ්හාව ලැග්ගොත් තණ්හාව ලගිනවා කිව්වම උපාදාන සිදුවෙනවා. තණ්හාව මේ අරමුණු තුළ කාය කොටසේ ලගින්න පුළුවන්. එතකොට කය උපාදාන කයෙන් ඇතිවෙච්ච අරමුණේ වේදනාව තුල ලඟින්දක් පුළුවන්. එතකොට වේදනාව උපාදානයි. කයෙන් ඇතිවෙන සිත තුල ලඟින්දක් පුළුවන්. එතකොට චිත්ත ස්වરૂපේ උපාදානයි. ඒ වගේම කයෙන් ඇතිවෙන ධම්මෝල ධම්ම උපාදාන වෙන්නත් පුළුවන්. එතකොට මේ කොයික උපාදාන වුණා සක්කාය දිට්ඨිය පෝෂණය. කායික අරමුණේ කාය කොටස උපාදාන වුණා සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. කායකාරමුණේ වේදනාව උපාදාන වුණා සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. කයෙන් ඇති වෙන සිත තුළ උපාදානය ඇති වුණා සක්කාය දිට්ඨිය ඇති වෙනවා පෝෂණය වෙනවා. කයෙන් ඇති වෙන සිතේ ධම්ම උපාදාන වුණා සක්කාය දිට්ඨිය පෝෂණය වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨිය තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම උපාදාන වීම අනුව. කාය වේදනා චිත්ත ධම්ම උපාදාන නොහික්කි අරමුණ තමයි බුදුහාමුදුරුවෝ චප්පානක සූත්‍රයේදී දේශනා කරන අර කූඤ්ඤේ. කූඤ්ඤයක් හැදෙන්න ඕන. කූඤ්ඤේ දවසක් භාවනා කරලා බලෙන් හදන්න බෑ. මේක භාවනාවක් බහුලීකත කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයි. සක්මන් භාවනාවගිනුත් ඔය කූඤ්ඤේ හැදී. ආනාපාන සති භාවනාවෙනුත් කූඤ්ඤේ හැදී. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඉරියාපත භබ්බේ තියෙන ඕනම් භාවනා ක්‍රමයකින් මේ කූඤ්ඤේ නිර්මාණය කරගත්තා. ඒ වගේම සම්පජන්න භබ්බේ තියෙන ඕනෑම ක්‍රමයකින් මේ කූඤ්ඤේ නිර්මාණය කරගන්න. ඒ වගේම දිටිස් කුණප මෙනෙහි කරලත් පුළුවන්. හැබැයි දිටිස් කුණප මෙනෙහි කරන්නේ තමන්ගේ සතුරා කියලා දැනගන්න ඕනේ. මෙනෙහි කිරීම දෙතිස් කුණප මෙනෙහි කරා එතන වැඩෙන්නේ මුලින් කාය වේදනා චිත්ත ධම්ම නෙමෙයි මනෝ වේදනා චිත්ත ධම්ම.
ධාතු මනසිකාරය තමන්ගේ ශාරීරිය මෙන්න මේ වගේ ධාතු දෙකකින් හැදිලා කියලා මනසෙන් මෙනෙහි කරනකොට වැඩෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම නෙවෙයි මුනි මනෝ වේදනා චිත්ත ධම්මයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වලින් වඩන්නේ මොකද්ද? වර්තමාන කය ගැන. එහෙනම් කය ගැන ශාරීරික කොටස් අල්ලගෙන තියෙන ශාරීරික කොටස් එක්ක ගනුදෙනු කරන සියලුම සමතක මතහන් මේ මහා සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගතයි. නමුත් ශාරීරික කොටස් අල්ලගෙන කරන සියලුම සමතක මතහන් ටික සතර සතිපට්ඨානේ නෙමෙයි සමතක මතහන්. දැන් සමතක මතහන් තමයි මූලික ආනාපානේ වුණත් එක ආකාරයකට කරපුවම සමතක මඨානක් වෙනවා. ප්‍රතිපත්තාන සූත්‍රය කරන විදිහට කරේ නැත්නම් සමතක මඨාන. දෙතිස් කුණම මෙනෙහි කිරීම සමතක මඨාන. ධාතු මනසිකාරය කියන්නේ කෙලින්ම සමතක මඨාන. ධාතු මෙනෙහි කිරීම. ඊළඟට ශරීරයේ මරුණට පස්සේ මේ ශරීරයේ තියෙන විවිධ ස්වරූප අනාගතයේ තමන්ගේ ශරීරයට සිදු වෙනවා කියන ගන්න ටික ඔක්කොම සමතක මඨාන. අෂ්ටික සංඥා සමතක මඨාන. බලන්න සමසතරිස් කමඨාන් වල ඔය ඔය විදිහටම නැද්ද කියලා. ඔහොමම තියෙනවා. නමුත් ඒ කමඨාන් වල තමන්ගේ ශරීරය ගැන මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීමෙන් අර සම්මා වායාමයේ ඉගෙන ආරේශාංග මාර්ගයේ අකුසල් ටික යටපත් වෙන උත්සාහයට අර මෙනෙහි කිරීම තුල ආපුවම සම්මා සංකප්ප එක ලැබුණාට පස්සේ සමාධිය තෙන්න ඕනි. ඒ දෙක ලැබුණාට පස්සේ ඒ වර්තමාන කයින් ස්පන්තු වෙනවා වගේ සක්මන් කරලා ධාතු ගුණ ප්‍රකට වෙනවා වගේ තමන්ගේ ශාරීරියේ යම් යම් කොටස් වල ධාතු ස්වરૂපයන් අන්න එතන ඉඳලා අර මෙනෙහි කරන කමටහන අත්තරලා වර්තමාන කයෙන් ඇතිවෙන අර ධාතු ගුණය ගැන නිරීක්ෂණය සතරාතිපට්ඨාන. එහෙනම් අර ඒ වගේ භවනා ක්‍රමය එතකොට කාලයක් ගිහිල්ලා තමයි සතරාතිපට්ඨාන කමටහනක් බවට හැරෙන්නේ. නමුත් ඔය සක්මන් භාවනා ඉරියාපත පබ්බේ තියෙන සම්පජන්න පබ්බේ තියෙන එකක්වත් එහෙම නෙවෙයි. හැම වෙලෙම සතිපට්ඨාන කමටහන. හැබැයි මුලින් කරන්න අමාරු. සමාධියක් නැති අයට කරන්න අමාරු. ඒක නිසාවෙන් කාලයක් මේ දේ පුරුදු කරලා තමයි අපිට අර අවශ්‍ය කමඨහන සාර්ථක වෙන්නේ. ඒකේ නු පහසුම කමඨහන වෙන්නේ සක්මන් භාවනාව. ඉතින් සක්මන් භාවනාව තමයි අපි කියා දුන්නේ. මොකද ගොඩක් අය ප්‍රශ්න අහනවා අපිට මේක කරන්න බෑ අපි කරලා තියෙන්නේ මෙන්න මේ භාවනා. ඉතින් ඒව කරාට කරන්න දෙයක් නැහැ. අපෙන් උපදෙස් ඉල්ලනවා නම් අපි කියන භාවනාව කරන්න. නැතු ඔයගොල්ලෝ කරපු භාවනාවකට උපදෙස් දෙන්න අපිට බෑ. මොකද හේතුව? ඔයගොල්ලෝ කරපු ඒවා ඔයගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා අපිට හොයන්න බෑ. ඉන්නේ තැන හොයන්න බෑ. කරපු බොරු හොයන්න බෑ. භාවනා කරලා වයසගත වුණා කියලා මෙච්චර කාල කරා කියන එකෙන් නෙමෙයි භාවනාව මනින්නේ. ඒ කමටහන අනුව ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි දියුණු වෙච්ච ප්‍රමාණය. ඒක නිසාවෙන් අර හැම වෙලෙම දැනගන්න ඕනේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන එක කයෙන් එන අරමුණක් එක්කම කරන ගනුදෙනුවා මිසක් මනෝ ඉන්ද්‍රිය එක්ක කිසි සම්බන්ධයක් මෙතන නැහැ කියලා. මනෝ ඉන්ද්‍රිය එක්ක මේක සම්බන්ධ කරොත් භාවනා උපක්ඛිලේශ බවට හැරෙනවා. භාවනා එකතන පල් වෙනවා. දැන් අපි බලමු අර උපාදානයේ දිහා මේ තණ්හාව ලගින ස්වરૂපයේ දිහා ගත්තම කායික අරමුණේ දැන් කයෙන් එන අරමුණක කාය කොටසේ තණ්හාව අහක් වෙනවා. අහක් වුණොත් ඊගාවට තණ්හාව ලගින්න පුළුවන් තැන් තියෙන තුනක්. වේදනා කොටසේ තියෙන්න පුළුවන්, චිත්ත කොටසේ තියෙන්න පුළුවන්, ධම්ම කොටසේ අනිවාර්යෙන් තියෙනවා. වේදනා කොටසේ තියෙනවා නම් චිත්ත කොටසේ තියෙනවා. ධම්ම කොටසෙත් තියෙනවා. තවාර කමඨහන බහුලීකත කරනකොට බහුලීකත කිරීම තුළින් කාය කොටසෙන් තණ්හාවක් වෙනවා.
ඒ වගේම වේදනා කොටසෙන් තණ්හාවක් වුණොත් අනිවාර්යයෙන්ම තණ්හාව ලැබලා තියෙනවා චිත්ත කොටසේ සහ ධම්ම කොටසේ. ඒ වගේම තව තවත් භාවනා වැඩිම තුල සිදුවෙන්නේ කාය කොටසෙන් අහක් වෙනවා තණ්හාව ලගිනේ. වේදනා කොටසෙන් අහක් වෙනවා, කියන්නේ තණ්හාවලක් ගම උපාදාන වෙනවා, එහෙනම් උපාදානිය අහක් වෙනවා. චිත්ත කොටසෙන් තණ්හාව ලගිනේ අහක් වුණොත් ඉතුරු වෙන්නේ ධම්ම කොටස. ඒතර ධම්මානුපස්සනාව කියන්නේ ධම්මානුපස්සනාවක් වැඩෙන්නේ එතකොට අනිත්‍යක සම්පූර්ණ වෙලා තියෙන වෙලාවක. දැන් ඊගාට භාවනා නැවැත්තුවම අර මොකක්වත් නැහැ. ඒක වෙන කිසි ගැටලුවක් නැහැ. ආයි භාවනා කරනකොට ඉක්මනින් අර කාය කොටසේ තණ්හාවක් වෙනවා, වේදනා කොටසේ තණ්හාවක් වෙනවා, චිත්ත කොටසේ අහක් වෙනවා, ධම්ම කොටසේ තියෙනවා කමඨහං පහක්. ඒ තණ්හාව එක්ක ගනුදෙනු කරන මූලික අදියර පහක් බුදුහාමුදුරු පෙන්නවා. ඒවා තමයි පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන පබ්බිය, බොජ්ජංග පබ්බිය හා චතුරාර්ය සත්‍ය. එහෙනම් අර කායික එක අරමුණක කායानुපස්සනාවේට අදාළව තණ්හාව ලගින එක නැති වෙලා, වේදනාව තුලත් තණ්හාව ලගින එක නැති වෙලා, සිත තුලත් තණ්හාව ලගින එක නැති වුණොත් ධම්ම තුලත් මූලිකව අර අදීර පහමහක් කරොත් පස්වෙනි අදීරට ආවොත් පස්වෙනි අදීර සත්‍යපබ්බේ. සත්‍යපබ්බේ. ඒක තියෙන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය. සත්‍යපබ්බේ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුල අන්තර්ගතයි. අන්න එහෙම වුණොත් තමයි අර එක මොහොතක් එක අරමුණක එක මොහොතක් වුණොත් තමයි කූඤ්ඤය ගැහුවා කියන්නේ. එහෙනම් මේ කූඤ්ඤය කියන්නේ කයෙන් ආපු අරමුණේ සම්මා දිට්ඨිය. චප්පානක සූත්‍රයේ කූඤ්ඤය කියන්නේ. ඔයගොල්ලෝ බලන්න ඕන නම් චප්පානක සූත්‍රය ඔය ඉන්ටර්නෙට් වල ඇති. අපි පොතක් ලියලා ඇති එක වෙනම කායගත සතියෙන් සංසාර විමුක්තියට කියලා. නැවත බැලුවාම ඔය කරන භාවනාවෙන් කරන බොරු ටිකක් අහක් කරන්න පුළුවන්. මොකද මේ භාවනා කරන්නේ නැතුව නෙමෙයි, මහන්සි වෙන්නේ නැතුව නෙමෙයි මුගක් අය. භාවනාව එක්ක කරන බොරු ටික නිසාවෙන් අර මහන්සියෙන් පළක් නැති වෙනවා. ඒ පළක් නැතිවීම තමයි බොහෝ දෙනාට සිදු වෙන්නේ. මොකද තමන්ගේ දේවල් මේ කමටහනට එකතු කරන්න යන්නේ. දැන් අපි බලමු. දැන් ඔය කායික අරමුණක තණ්හාව කායික කොටසේ නැති වුණොත් මොකද වෙන්නේ? කායික කොටස මගේ නෙවෙයි වෙන්න ඕනේ. තණ්හාව ලැග්ග තැන මමත්වය හදන. දැන් ධනිස්ස කියන කායික කොටසේ තණ්හාව ලැග්ගම තමයි මගේ ධනිස්ස වෙන්නේ. ඉතින් දැන් තමන්ට මේ ජීවිතයේ කොහේදීවත් ධනිස්සත් තමන්ගේ ධනිස්ස තේරිච්ච තැනක මගේ ධනිස්ස කියලා තේරිච්ච නැති තැනක් නම් හොයන්න එපා. එහෙම එකක් ලැබිලා නැහැ. මට නම් එහෙම හිතියගේ කියනවා. හිතන එක නෙවෙයි හිතනකොට තියෙන්නේ. කාය වේදනා චිත්ත ධම්ම නෙවෙයිනේ, මනෝ වේදනා චිත්ත ධම්ම. හිතුවට වැඩක් නැහැනේ. මෙනෙහි කරන්න පුළුවන් මගේ නෙමෙයි ධනිස්ස, මගේ නෙමෙයි යොල්. ඕන තරම් මෙනෙහි කරන්න. මම ඊට පස්සේ නැගිටින්නෙම කොහොමද? ඒක මෙනෙහි කරලා ධනිතර දිලමයි. එහෙනම් මෙනෙහි කරපු එකෙන් වැඩක් තියෙද? ඒ කියන්නේ තමන්ට ශරීරයේ මෙච්චර කාල තේරිච්ච හැම තැනම වැඩ කරේ කාය වේදනා චිත්ත ධම්ම හරහාමයි. ධනිස්ස හෝ කකුලේ ශරීරයේ වෙන කොටසක් හෝ මගේ වෙලාමයි. එහෙමනම් මෙච්චර කල් ඇවිදිනකොට ඔයගොල්ලෝ ඇවිද්දේ කොහොමද? යටිපතුල පොළවේ වදිනකොට ඒ වදින යටිපල්ල මගේ වෙලාමයි. රට පුරා ලෝකෙ පුරා ඇවිද්දේ පෙළපාලි වල ගියේ, ඊට වැඩිය පින්කම් වල අපි පෙරහැරේ ගියේ. ඔය යටිපතුල් කාගේ වෙලාද? මගේ වෙලා. ඒ කාය කොටස. දැන් මේ පෙරහැරේ ගියේ එකවත් එළපාලි ගියේ එකවත් රැකියා පොළොමේ රස්තියාදු ගහපු එකවත් මීසා බෝලිං වල හිටියේ එකවත් නෙමෙයි කමටහන්. ඒ හැමතැනම තිබුණේ යටිපතුල මගේ.
දැන් ඒකට බුදුහාමුදුරු දෙන්නේ මොකද්ද? සක්මන් භාවනා කරන්න කකුල බිම වදිනකොට යටි පතුලට විතරක් අවධානය තියන්න. මේ යටි පතුල තමයි අවධානය තියන්න. මෙහෙම කරනකොට ඔය යටි පතුලෙන් මගේ කියන සාධක ටික ඉතුරු අහක් වෙනවනම් මගේ යටිපතුල නිර්මාණය වුණේ ඒකේ තියෙන්නේ මොනවද? මම දන්න මස් ඇටලි. මම දන්න මස් ඇටලි ශරීර කොටසක තියෙන්නේ මොනවද? මම තම තමන් දන්නේ මස් ඇටලි. මේක ඒවැ වර්ණා තමයි තියෙන්නේ මගේ යටිපතුල. පළලයි, ලොකුයි, පොඩි, සුදු පාටයි, රතු පාටයි. මෙද වකක් තියෙනවා. මෙහෙම ලක්ෂණ කියන්න පුළුවන්. ලක්ෂණ දුන්නේ ඒවා, හැඩය දුන්නේ ඒවා. ඔක්කොම මොනවටද ඔය හැඩය දුන්නේ? මස් සැටලේව කියන දෙතිස් කුණපොට. එහෙනම් දෙතිස් කුණප විදිහට ශරීර කොටසක් තේරෙන හැම විටම, මස් සැටලේ විදිහට තේරෙන හැම විටම දෙතිස් කුණප විවා වෙන විදිහක් ගන්නවානේ. මගේ වෙලා. එන කමටහනේ හරියට කරනවා නම් මෝඩය වගේ අර අවධානය තිබ්බොත් සක්මන් කරනකොට අර මස් ඇටලේ ස්වරූපේ නෙමෙයි කමටහනෙන් දැනෙන්නේ. අවධානයෙන් අඩිය බිම වදිනකොට උණුසුම් ස්වරූප, කම්පන ස්වරූප, සීතල ස්වරූප, චංචල ස්වරූප මේවා. මේවට අපි කිව්වා ඒ කකුල හැදිච්චි මස් ඇටලේවල පටවියාපෝ තේජෝ වායෝ කියන මහා භූතවල ගුණ කියලා. එතකොට කොයි කමටහනේ ඔන්න ඔය ගුණීට එන්න ඕනේ. ආනාපානේනුත් එන්න ඕනේ තමන්ගේ ශරීරයේ ඔය ධාතු ගුණවලට. සක්මණේනුත් එන්න ඕනේ ධාතු ගුණවලට. වෙන ඉරියාපත භාවනාව කරත් එන්න ඕනේ ධාතු ගුණවලට. නැත්නම් ඔය ජප කර කර රස්තියදු ගෙහුවා කියලා වැඩක් නැහැ. ඒකේ පට ගෙහුවා කියලා වැඩකුත් නැහැ. රූප කලාප බැලුවට වැඩකුත් නැහැ ඕක. දෙතිස් ගුණම මෙනෙහි කරත් වර්තමාන කයේ ධාතු ගුණ ප්‍රකට වුණාම අර මෙනෙහි කිරීම නවත්තලා ඒකට තැන දෙන්න ඕනේ. එතන සතිපට්ඨානිය සතර සතිපට්ඨානි තියෙනවා. දැන් ඔය කුමන හෝ ක්‍රමයකින් මලමිනී මෙනෙහි කරත් ඕකම වෙන්න ඕනේ. තමන්ගේ කය වර්තමාන කය අහුවෙන්න ඕනේ. හැබැයි වර්තමාන කයේ මස් ඇටලී අහුවෙලා හරියන්නේ නැහැ. ඒක දැනුත් අහුවෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට මස් ඇටලේ තේරෙනවා. ඒකෙන් තමයි රිදුනා කියන්නේ. ඒව හරියන්නේ නැහැ. මස් ඇටලේ අභිබවාගෙන, මස් ඇටලේ ඉක්මවාගෙන අර ශරීරයේ තේරෙන තැන උණුසුම් සීතල කම්පන චංචල ආදී ධාතු ගුණ ඉස්මතු විය යුතුයි. මෙන්න මේ ධාතු ගුණ ඉස්මතු වුණොත් එතෙන්දි මගේ ශරීරය කියන සාධක අඩු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අර කයෙන් එන අරමුණේ මේක යටිපල්ල වෙන්නත් පුළුවන්. මං කිව්වා ධාතු ගුණ මුලින්ම සක්මන් කරනකොට යටිපතුලේ තේරෙන එක හුඟක් අයට හඳුන ගන්න බැරි වෙයි. තව තවත් ඒ භාවනාව කරනකොට ශරීරයේ එක් එක් තැන්වල ඒ ධාතු ගුණ තේරෙන්න පටන් ගනී කියලා. ඒ ධාතු ගුණ තේරෙන තැන්වල එතකොට මගේ කය කියන සාධකේ හුඟක් අඩුයි. අඩු වෙලා තියෙන්නේ මොකක්ද? අර කාය කියන එකේ උපාදාන අඩු වුණාම තමයි කයින් ධාතු ගුණ ප්‍රකට වෙන්නේ. නමුත් මතක තියාගන්න සම්පූර්ණ වෙලා නැහැ. ඒ ධාතු ගුණේ හරහා උපදින උපා වේදනාව හොඳට උපාදාන වෙන්න පුළුවන්. එතනින් හටගන්නේ සීත උපාදාන වෙනවා. ඒ සීත තුළ ධම්ම උපාදාන වෙනවා. එහෙනම් කාය කොටසෙන් උපාදාන අහක් වුණාට තව තුන් වේදනා චිත්ත ධම්ම උපාදානේ නැවතිලා නැහැ. එතකොට සෑම ධාතු ගුණයක්ම තේරෙනකොට මතක තියාගන්න ඒ ධාතු ගුණය තේරෙනවා කියන්නේ කාය කොටස උපාදානය නැති වෙලා. දැන් ඊට පස්සේ වේදනා කොටස උපාදාන වෙනවා. හැබැයි වේදනා කොටස උපාදාන වෙන්නේ අර මස් ඇටලේ කාය කොටස උපාදාන වෙන ක්‍රමයට නෙවෙයි. මෙන්න මේක තමයි අද ඉගෙන ගන්න ඕනේ ධර්මය. මේ පිළිබඳ බුදුහාමුදුරුව පෙන්නපු දේ පැහැදිලිව තියෙන්නේ එතකොට සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාවේ. දැන් මේ වේදනානුපස්සනාවේ
අපි ලබා දුන්නා මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සම්පූර්ණ කොටස් ටික මම හිතන්නේ ඒ සංවිධායක මහත්වරු ඔයගොල්ලන්ට ලබා දේවි එකේ පිටපතක් ඒ පිටපතක් ලබා දුන්නා. මේකේ තියෙනවා මෙන්න මෙහෙම කාරණා ටිකක් මම ඒක කියන්නම්. මුලින්ම තියෙනවා වේදනාවේ මූලික ස්වරූප තුනක් ගැන. සුඛං වේදනං වේදීයමානෝ සුඛං වේදනං වේදීයාමීති පජානාති. ඊට පස්සේ දුක්ඛං වේදනං වේදීයමානෝ දුක්ඛං වේදනං වේදීයමා වේදීයාමීති පජානාති. අදුක්ඛම සුඛං වේදනං වේදීයමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදීයාමීති පජානාති. දැන් මේ විදිහට ඒකේ තුන් ආකාරයක් තියෙනවා. ඊට පස්සේ තව තුන් ආකාරයක් තියෙනවා. ඔය තිරේ බලන්න පස්සේ හරි ඒකේ කොළපාටින් තියෙන්නේ දෙවෙනි තුන් ආකාරය. මුල් තුන් ආකාරය තමයි ඔකේ නිල් පාට වගේ තියෙන්නේ. අන්තිමට තියෙනවා කහ පාටින් තවත් තුන් ආකාරය. මේ වචන දැනගත්තට වැඩක් නැහැ. මේවෙන් හඳුන්වන්නේ මොනවද කියලා බලන්න ඕනේ. දැන් පළවෙනි ආකාරයේ නිකම්ම සුඛං සුඛ වේදනාව දුක්ඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව කියන අපි දන්න සාමාන්‍ය වේදනා තුන විදිහට බුදුහාමුදුරු පෙන්නනවා. දෙවෙනි ආකාරයේ සාමිස සුඛ වේදනාව සාමිස දුක්ඛ වේදනාව සාමිස අදුක්කම සුඛ වේදනාව හඳුන්වනවා. අවසානයේ තුන නිරාමිස සුඛ වේදනාව නිරාමිස දුක්ඛ වේදනාව නිරාමිස අදුක්කම සුඛ වේදනාව කියලා හඳුන්වනවා. දැන් එතකොට වේදනා නමයක් තියෙනවා. මේ පරිස්සම් වෙන්න ඕනේ. දැන් අභිධර්ම ටියුෂන් ගිය උපාසක උපාසිකාව එහෙම පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නෙමෙයි. අභිධර්මයේ තියෙන වේදනා 15. දැන් අභිධර්මයේ නෙවෙයි වඩන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. සතරාතිපට්ඨාන. එහෙනම් සතරාතිපට්ඨානේ තියෙන වේදනානුපස්සනාව ඒවා මිසක් මෙතන වෙන සූත්‍රයක තියෙන ඒවා පටලවගෙන අමාරු වැටෙන්න බෑ. මේක තමයි පණ්ඩිතකම. වේදනා නමයක් තියෙනවා. මේ නමේ ගැන තමන්ගේ දෙතිස් කුණපේක්ක ඔය නමේ සම්බන්ධ වෙන ආකාරය දැනගෙන ඉන්න ඕනේ කමඨාන සාර්ථක කරගන්නකොට. නැත්නම් මේ වේදනා හින්දා මුලාවටපත් වෙනවා. ඒකට දැනුවත් වෙන්න ඕනේ. ඒකට බොරුවට ටියුෂන් ගියාට වැඩක් නැහැ. මොකද්ද මේ වේදනා නමේ ගොනු කරලා දීලා තියෙන්නේ මොන ආකාරයටද බුදුහාමුදුරුවෝ? දැන් ඔයගොල්ලන්ට ඔය වාඩි වෙලා ඉන්නකොට තමන්ගේ දෙතිස් කුණ පොලින් හැදිච්ච ධනිස්ස රිදෙනවා කොන්ද රිදෙනවා. ඒ රිදෙනකොට තියෙන නිකම්ම නිකං කායික දුක්ඛ වේදනාව. ඒක තමයි නිකම්ම නිකං ශරීරය තුළින් බල්ලටත් තේරෙන හරකටත් තේරෙන තිරිසනාටත් තේරෙන සියලු මනුස්සයටත් තේරෙන ඔය තමන්ගේ කායික කොටසක් ඇති වෙන දුක්ඛ වේදනාව සුඛ වේදනාව මැදිහත් වේදනාව තමයි මුල් හය. සුඛං ආවේදනා දුක්ඛං ආවේදනා අදුක්ඛම සුඛං ආවේදනා කියන එක තියෙන්නේ මේ කායත විතරයි. මේ වේදනා නමය කායික අරමුණක විතරමයි හටගන්නේ. ඇහැදෙන අරමුණක වේදනා නමයක් නැහැ. මෙතන මේ පැහැදිලි කරන සතිපට්ඨානය පැහැදිලි කරන වේදනා නමය ඇහෙන් එන අරමුණක නෑ. හයයි තියෙන්නේ. තියෙනවා නම් තියෙන්නේ හය. එතකොට කනෙන් එන අරමුණක හයයි. දිවෙන් එන අරමුණක හයයි. නාසයෙන් එන අරමුණක හයයි. මනෝමය අරමුණක මතක් වෙන අරමුණක තියෙන්නේ වේදනා හයයි. එන වේදනා නමය අඩංගු එකම ඉන්ද්‍රිය කායින්ද්‍රිය. මේක දැනගන්න ඕනේ. එතකොට නිකම්ම නිකං කයට බඩගින්න වෙලාවේදී ලැබෙන දුක් වේදනාවක් ඒක ඇත්තෙන්නේ මුල් කාණ්ඩික. ඒ වගේම ඔය කය පින වෙනකොට ලැබෙන්නේ දැන් අව්වේ ගිහිල්ලා ගිහිල්ලා ඒසි එකක් ඇතුළට ගියාම ලැබෙන්නේ කය පින වෙනවා. එතකොට වෙන්නේ සුඛං සුඛ වේදනාව. ඒක නිකම්ම කායික සුඛ වේදනාව. මේ මාසයක ලේ වලට ඔක ලැබෙන්නේ.
නිකම්ම කායික සුඛ. සාමාන්‍යයෙන් එහෙම වේදනාවක් නැතුව ඉන්න වෙලාවක කාට හරි ඒ කියන්නේ සුඛ වේදනාවක් නැතුව කයෙන් ඇති වෙන දුක් වේදනාවක් නැති තැනක් වේදනාවක් තියෙනවා ඒක තමයි අදුක්කම සුඛ වේදනාව. ඒ කියන්නේ ඕනම සිතක වේදනාවක් තියෙනවා. සුඛ වේදනාව ප්‍රකටයි දුක් වේදනාවක් ප්‍රකටයි අදුක්කම සුඛ වේදනාව අප්‍රකටයි. එතකොට අදුක්කම සුඛ වේදනාව කියන්නේ වේදනාවක් නැති තැන නෙමෙයි අප්‍රකට වේදනාව. වේදනාවක් නැතුව සිත පහළ වෙන්නේ. වේදනා කියන ධම්මේ තමයි ඔය සිතට වැඩිය උඩට එන්නේ. ඉස්මතු වෙන්නේ. ඒක නිසාවෙන් ඔය මුලින්ම වේදනා තුනේ නම් කායික සුඛ, කායික දුක, කායික අදුක්කම සුඛ. දැන් ඊට අමතරව ඔයගොල්ලන්ට මේ මිනිස්සුෙකුට උප්පත්තියෙන් ඕක හිමි. පොඩි ළමයෙකුටත් ඕක හිමි. හැමෝම හඳුන්න වේදනාවක්. හැබැයි මේක කමටහන වෙන්නේ නැහැ. මේ වේදනාව තිබුණා කියලා කමටහනක් නැහැ. දැන් මෙතන කමටහන වෙන්නේ බුදුහාමුදුරුවෝ තව ගොඩක් જાති මේ ඒ වේදනාව හටගන්න තැන සම්පූර්ණ කරන්න කියනවා. නමුත් අපි වඩන්නේ කායानुපස්සනාව. වේදනानुපස්සනාව නෙමෙයි. ඒකින්ද මෙතනදී කමටහන එක වේදනාව ලොකු ගනුදෙනු කරන්න මෙතන අපි යන්නේ. අපි යන්නේ කායानुපස්සනාව එක ගනුදෙනු කරගෙන වේදනानुපස්සනාව ජයගන්නයි. මේක දෙකක් කියලා දැනගන්න නම් අමුතු පඬිතකම් කරන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කමටහන තුල තියෙන්න ඕනේ මේ ගුණේලු. දැන් සුඛ වේදනාව කය පිනවෙන සුඛ වේදනාවක් දැනෙනකොට ඒක සුඛ වේදනාවක් කියලා ඒ මොහොතේ පජානාති. ජානාතිනේ පජානාති වෙන්න ඕනේ. ඒකට දෙන අර්ථය තමයි මේ කමටහනේ ස්වરૂපය තමයි සුඛං වා වේදනාං සුඛං වේදනාමානෝ සුඛං වා වේදනාං වේදනාමානෝ දුක් සුඛං වේදනාං වේදී යාමීති පජානාති. මේ සුඛ වේදනාවක් හටගත්තේ මොහොතේ සුඛ වේදනාවක් කියලා ඥානාති නෙමෙයි දැනගන්නවා නෙමෙයි පජානාති. පජානාති වෙන්න ඕනේ ඒ හටගන්නේ සිතේ සතිය දිනුන වෙලා තියෙනවා. ඒක ගැඹුරුයි. අපි දන්නේ ධනිස්ස රිදුණා කියලා රිදෙන වෙලාවේ නෙමෙයි රිදුණට පස්සේ නැගිටලා යන්නේ ධනිස රිදුනා කියලා. කකුල දිගාරින්නේ ධනිස රිදුනා කියලා රිදුණු වෙලාවෙ නෙමෙයි. ඒ මොහොතකට හරි පස්සේ. ඒ රිදුණු වෙලාවෙ නෙමෙයි. මනෝ ඉන්ද්‍රිය දීපු ලණුව කෑවට පස්සේ. කාය ඉන්ද්‍රියෙන් දැනෙන වෙලාව මොහොතේ නෙමෙයි. වේදනාව. මනෝ ඉන්ද්‍රිය විසින් ඒ කයෙන් දැනෙච්ච වේදනාව ආහාර කරගෙන ඒ ධම්මේ ආහාර කරගෙන මනෝ ඉන්ද්‍රිය දීපු ආර්ථකතනෙන් අපි කකුල හොලවන. ඒකින්ද ඒක භාවනාව නෙමෙයි. එතකොට පජානාති ගුණේ නේ. දැන් ඉගෙන ගන්න ඕනේ එතකොට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ මේ කයට විතරක් අදාළ දෙයක්. ඒක තමයි ඔය කය පිනවීමයි කය පෙලීමයි තියෙන්නේ. සුඛාන්තයයි දුක්ඛාන්තයයි තුල අන්තර්ගත වේදනා තුන තමයි ඔය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන්නේ. මේක ඇහැට අදාළ නෑ. ඒ වගේම කයට තව දෙයක් තියෙනවා කයෙන් දැනෙන වේදනාවකට සාමීස සුඛ සාමීස දුක්ඛ සාමීස අදුක්කම සුඛ කියලා තව වේදනා තුනක් තියෙනවා. දැන් ධනිස්ස රිදෙන මොහොතේ කායික පීඩාව නිකම්ම දුක. නමුත් ඒ දුක වැඩි කර හැකි මේ සාමීස කියන එක අමුතු එකක්. මේ සාමීස කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයේ හරියට මේ මෙන්න මේ වගේලු. මේ සාමිස දුක් වේදනාවත් මේ විදිහමයි, සාමිස සුඛ වේදනාවත් මේ විදිහමයි, සාමිස අදුක්කම සුඛ වේදනාවත් මෙන්න මේ උපමාව වගේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුක් වේදනාවෙන් පෙන්නන්නේ මේක. දැන් කවුරු හරි පුජ්‍යලයෙකු මිනිසෙකුට ඊතලයක් වදිනවා ශරීරයට. කවුරු හරි විදපු ඊතලයක් තමන්ගේ ශරීරයට වදිනවා. එතකොට මේ ඊතලේ වැදිලා ශරීරය සිදුරු වෙනවා. ඒ සිදුරු වෙන වෙලාවේ කයට දුක් වේදනාවක් එනවා. ඒ කියන්නේ අර ওই වේදනාවල අර නිකම්ම නිකං කායික දුක් වේදනාවක්.
දැන් සාමාන්‍යයෙන් සංසාරගත සත්තු හැම සතාම දැන් මෙතන වුණත් භාවනා කරන්න අපි නම් ඕවා කරන්නේ නැහැ කියන්න බෑ. ඒගොල්ලෝ සත්තු නෙවෙයි එහෙනම්. මිනිස්සුය නෙවෙයි වෙන. බුදුහාමුදුරු දේශනා කරන හැම මිනිස්සයම කරන්නේ අර සාමි අර කායික දුකක් ආවෝ. ඒ කියන්නේ අර ඊතලේ වැදුනා කියන්නකෝ. ඒ ඊතලේ ගලවනවලුයා. ගලෝගන ඒ වැදිච්ච දැන් තුවාලයක් තියෙන හිලක් තියෙනවනේ ශරීරෙ හිල්ලලා දෙතිස් කුණප ටික හිල් වෙන්න එපා ඊතලේ වැදුනම ඒ හිල් වෙච්ච දෙතිස් කුණප තුවාලය තුළ තමන් උගුල්ලන ඊතලේ නැවත අණිනවලු නැවත අණින එක වගේ තමයි සාමිස දුක් වේදනාව. ඒ කියන්නේ අපිට කායිකව යම්කිසි වේදනාවක් ආවොත් දුක් වේදනාවක් ආවොත් සැප වේදනාවට මෙච්චරමයි අපි කරන්නේ. කායිකව දුක් වේදනාවක් ආවොත් ඒ දුක වැඩි කරමු. ඊතලේ ඇනිලා නම් උලක් ඇනිලා නම් ඒ දුක ආවේ තව අපි හරියට බලලා ඒ තුවාලේට අපේ හයියට අපේ තියෙන ධෛර්යයෙන් අර තුවාලේට අර ඊතලේම දෙවෙනි වතාවට අන්න. එතකොට ඊට වැඩි වේදනාවක් එනවා. දැන් ඔයගොල්ලන්ටත් ඔය ධනිසරි දෙනකොට ඕක තමයි වෙන්නේ. හැම වෙලේම දෙපාරක් රිදෙනවා. නැත්නම් ලක්ෂ පාරක් රිදෙන්න පුළුවන්. නමුත් එක සැරයක් රිදෙන. කායිකව එක සැරි Tamanට ලක්ෂ වතාවක් එනවා. දහස් වතාවක් එනවා. මෙන්න මෙහෙම මේක බලයට ගන්න පුළුවන් සාමිස දුක් වේදනාවට. බලයට ගන්නේ කොහොමද? බලයට ගන්නේ මේකට සාමිස වේදනා කියන්නේ කාමයක කලවම් වෙලා හදන මනස්ගතේ. මනස්ගතේ කොහොමද හදන්නේ? දැන් ඔය වාඩි වෙලා ඉන්න ගමන් දනිස්ස රිදෙනවා. රිදෙනකොට මනස්ගත හදනවා. අනේ මම අහවල් දේවල් කෑවේ නැත්නම් මෙහෙම අමාරුවක් නැතුව හොඳින් බණ අහන්න තිබුණානේ. එතකොට දැන් රිදුනේ ඉස්සෙල්ලා රිදුනට පස්සේ කොහොමද ඒ රිදිච්චේකම අර්ථ දක්ව ගන්න. රටේ ලෝකේ තියෙන බොරු ඔක්කොම ටික අරගෙන මේවා ගෑවේ නෑ අර විටමින් නෑ මේ විදිහට ඉඳගන්න හරි පුටුවක වාඩි වුණේ නෑ ඔය වගේ විකාර අදහස් ටික ඔක්කොම ගේන්නේ කවුද? සාමිස දුක. දැන් සාමිස සැපවලටත් ඕකම තමයි. සුඛ වේදනාවක් කය පිනවෙන්න ආපුවම දැන් කාගේ හරි දැන් යන්නේ භාවනා මධ්‍යස්ථානේ භාවනා කරන්න. වැරදිලා අර වෙන කෙනෙක්ගේ මෙට්ටියක් ගෙනාවු මෙට්ටියක් උඩ යන අර කරගහගෙන යන පුටු උඩ වැරදිලා වාඩි වෙනවා. වැරදිලා. වැහැඩි වාඩි වුණේ හැටි දැනෙන සැප. දැන් එතකොට දැනෙන සැපන්නේ පුටු හොඳ නම්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් කොහෙන්ද මේක ගත්තේ? ඇමරිකාවෙන්ද ගෙන්නේ? කොයි කොයි පැන්නේද හැදුවේ? දැන් මේක හොයනවා. ඒ හතුටින් කරන්නේ ඒකට මොකක්ද? අර දෙතිස් කුණප ටික පින වෙලා ලැබිච්ච සාමිස සුඛ. දැන් ඔය කට්ටි එහෙනම් ඔය හැමතැනම රක්තියාදු ගහ ලෝකෙ පුරා රක්තියාදු ගහන්නේ මොකටද? සාමිස සුඛ හොයාගෙන නේද? දැන් කයි වෙනවන්න නෙමෙයිද? දැන් ඔන්නඔහම මතක තියාගන්න. එතකොට නීවරණ එක්ක ගනුදෙනු කරලා කාමයේ එක්ක අකුසල් එක්ක ගනුදෙනු කරලා උපදවන වේදනාවල් තියෙනවා සාමිස. එතකොට ඒවැත් තියෙනවා තුන් වර්ගයක්. සාමිස සුඛ, සාමිස දුක, සාමිස අදුක්කම සුඛ. දැන් ඒක කයෙන් ඇති වෙන අරමුණක හටගන්නේ. ඊ වගේම මේ කයෙන් එන අරමුණකත් තියෙනවා අනික් අරමුණු ඔක්කොගෙම වගේම නිරාමිස සුඛ, නිරාමිස දුක, නිරාමිස දුක්ඛම සුඛ. දැන් මෙන්න මේ වේදනාව තමන්ගේ ඔය දෙතිස් කුණ වලින් හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. හඳුන ගන්න දක්ෂ වෙන්න කියන්නේ නිකන් හිතලා කල්පනා කරලා ටියුෂන් ගිහිල්ලා ලැබෙන්නේ නැහැ ඕක. අර මොඩියා වගේ ඔය කමටහන වැඩුවොත් දීලා තියෙන අතිපට්ඨාන කමටහනක් වැඩුවොත් ඒ කමටහන වඩාගෙන යනකොට අපි කියවන්නේ අර කයේ ධාතු ගුණ ප්‍රකට වෙනවා කියලා. දැන් අපි හිතමු ඔය තමන්ගේ ධනිස්සෙම ධාතු ස්වરૂපයක් මස් ඇටලේ තේරෙන්නේ නැතුව ධාතු ස්වરૂපයක්. ඒ කියන්නේ මස් නාලියනවා වගේ, එහෙම නැත්නම් රත් වෙනවා වගේ, සිසිල් වෙනවා වගේ තේරෙනවා.
ආන්නේ තේරෙනකොට ඒ ධාතු ගුණයක් තේරෙන මොහොත ගත්තොත් ඒ ධාතු ගුණය තේරෙන කයෙන් ඇතුලෙච්ච සිතකටමයි ඒකත් තේරෙන්නේ නැතුව මනෝඉන්ද්‍රියට නෙවෙයි මනෝඉන්ද්‍රියට තේරෙනේම මෙතන භාවනාවට අදාළ නැහැ කායඉන්ද්‍රියට තේරෙන අර ධාතු ස්වરૂපයක් තියෙනකොට හැම වෙලෙම තියෙන්නේ निरामिष वेदनावक् एनं कयेन निरामिष वेदनावक् गण्डनं कय धातुगुणयकट पत्तेयेतुयि ए कियन्ने हेम वेलेयेम निमेयि दैन् अपि हितमु मेहेम भावना करनकोट दैन् हुगाक् वेलावट अपिट सक्मन् करनकोट यटिपल्ल दनेनवा यटिपल्लेन् दनेनवा यांकिसि विदियक हिरिगतिया මේක කමඨහනේ නිරාමිෂ ස්වરૂපයක්. හිරිගති. හිරිගතිය දැනෙන මොහොතේ තියෙන්නේ නිරාමිෂ දුක් වේදනාව. ඒ හිරිගතිය කියන එක තමන් අකමැති වුණොත් වේදනා ස්වરૂපය දුක් වෙනවා. ඒක ධාතු ගුණයට අකමැති වෙනකොට නිරාමිෂ දුක් වෙනවා. තව ටිකක් සක්මන් කරනකොට ඒ ධාතු ගුණයට කැමති වෙනවා. දැන් කැමති වෙනකොට නිරාමිෂ සුඛ වෙනවා. ධාතුගුණයට කැමතිත් නැති අකමැතිත් නැති වෙනකොට නිරාමිස දුක්ඛම සුඛ වෙනවා. දැන් ඔන්නේ කයෙන් ධාතුගුණ ප්‍රකට වුණාට පස්සේ තමයි තමන්ගේ අර ගෙවපු චර්යාවයි චර්යාවයි භාවනාවේ අතර මේ 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 ද්වන්ද සටන ඇති වෙන්නේ. දැන් ධාතුගුණ ප්‍රකට කරගන්න බැරුව නෙමෙයි කමටහනේ. නමුත් ධාතුගුණ ප්‍රකට වුණාම ගොඩක් අය යන්නේ කොහෙද? भावना करना उसे तदगतिया तो तदगति यानी धातु गुणिया तेरे उरा ये धातु गुणिय तदहींद तमंग अकमति अकमति हिंद निरामिष दुख वेदना इतवासे अन्न इन मे सटन तीन उद्वांद्र अंटोने उत्पत्ति मनोइंद्रिय बलगत व्यक्ति अड़गर अन्न मे कमटन दी कायंद्रिय वर कूंज गहगा बेम आट मुखद हेतु मनो इंद्रिय तेट पणि पैन अर निरामिष उसे तदगत धननेक निरामिष दुख वेदना ये मुहूर्ते मुहूर्ते अर मुन मनो इंद्रिय मनो इंद्रिय गेन्नी मुखद तमंत මීට පෙර ජීවිතයක උරිස්ස රිදිචියක මතකය. ඒක ඒ මතකයේ තුල තියෙන මොකද්ද? ඒ මතකයේ තුල තියෙන සාමිෂ දුක් වේදනා. දැන් එයාට තේරෙන්නේ එතකොට උරිස්සේ අමාරුව. එහෙනම් අර උරිස්සේ ධාතු ගුණ ප්‍රකට වෙන හැම වෙලෙම උරිස්ස රිදෙනවා. නමුත් ඒ උරිස්ස රිදුනේ භාවනා කරනකොට නෙමෙයි. තමන් ගෙවපු ජීවිතේ අතීතේ තමයිට කුඩා කාලේ දැන් ඔන්න කමටහන් මාරු වෙනවා දැන් මෙච්චර කල් භාවනා කර සක්මන් කරේ කොහොම කාගේ කමටහනකටද බුදුහාමුදුරුවෝ දීපු සතිපට්ඨානේ සක්මන් භාවනා දැන් ඒකෙන් ලැබුණේ ඵලය මොකද්ද ලැබුණේ අර සතිපට්ඨානේ දියුණු වෙලා अरे कई धातु गुण मतुला मे दतुला उसे तदगतिया एक धातु गुण इतने उसे धन वेदना स्वरूप निरामिष दुख धातु गुण धन मोहति बुधवाम गुरुवरिया दिन उपासिकावंट लंका इन उपासिकावंट व्यक्ति देवल मम्मी गिया हदलाने व्यक्ति देवल ओण धन मटक गि දැන් ගුරුවරයා මාරු වෙනවා. දැන් ලංකාවේ උපාසක අම්ම භවනා කරන්නේ දැනෙන්නේ උරිස්සේ තද ගතියක්. ඒක නිරාමිස දුක් වෙන්නා. භවනාවෙන් ලැබෙන එක. දැන් ශාස්ත්‍රෝ මාරු කරනවා. ඊගාවට යා ශාස්ත්‍රෝ කරගන්නේ කවුද? ඕස්ට්‍රේලියාවේ ඉන්න දොස්තර පුතා. දැන් කමට අහගන්නේ ස්කයිප් එකෙන්. දොස්තර පුතාගේ දොස්තර දුවගේ දැන් මේ වැඩේ කරන තාක්කල් ඔය බොරුව කරන කාන් ඉස්සරහට යන්න බෑ. ඇයි?
මේ පාවා දෙන්නේ බුදුහාමුදුරුවෝ. මේ පාවා දෙන්නේ උපාසක උපාසිකාව බුදුහාමුදුරුවෝ. නම් තමන්ට ඔය දෙතිස් ගුණප වල එක එක ධාතු ගුණ දැනෙනකොට ඇති වෙන අපහසුතා ටික දැනුණ සතිපට්ඨානිය වඩලා නම් මොකටද දොස්තර පස්සේ යන්නේ? දොස්තර දීලා කමටහන් දීලාද මේක උනේ? දැන් ඔන්න ඔය වේදනානුපස්සන නාමයේ නිරාමිෂ වේදනාව දැක්කෙන් දැනගන්න බැරි වෙලා තමන්ගේ දෙතිස් ගුණපම වටින වෙලා ඒකම පිනෝ පිනෝ හැටපැන්නකම් ඉඳලා සතිපට්ඨානේ වඩන්න ගිහිල්ලා වෙන අකරතැබ්බ. දැන් මේකෙන් තමයි හුඟක් අය අමාරු වෙන්නේ. ඒක හින්දා මේ වේදනානුපස්සනාවක් වඩන්නේ නැහැ කවුරුවත්. දැන් වේදනාවේදී ඔය ධාතු ගුණ වල තියෙන්නේ නිරාමිෂ දුක්ඛ වේ සුඛ නිරාමිෂ වේදනාවක්. ධාතු ගුණයක් නැති තැනක තියෙන්නේ නිකම්ම කායික දුකක් හෝ කායික සුඛ වේදනාවක් නැත්නම් කායික දුක්ඛම සුඛ වේදනාවක් එහෙම නැත්නම් සාමිෂ සුඛ වේදනාවක් සාමිෂ දුක්ඛ වේදනාවක් සාමිෂ අදුක්ඛම සුඛ වේදනාවක්. දැන් මේක තවදුරටත් ලබන සතියේ පැහැදිලි කරලා දෙන්න වෙනවා වේදනානුපස්සනාව. මේ ගොඩක් කරුණු තියෙනවා. නමුත් වේදනානුපස්සනාව බොරුවට වඩන්න යන්න එපා කවුරුවත්. දැන් ඊගා සතියේ ප්‍රශ්නහයි මං වඩන්නේ හැමදෙම දැන් නිරාමිත සුඛ වේදනාවක්. එහෙම එහෙම බෑමෙන්නේ. එහෙම කමට අහන්නේ. වඩන්න ඕනේ ඔය දීපු කමට අහනවා. ඒකේ එන ಗುಣ ටිකක් මේ කියාගෙන යනවා. ඒක හින්දා මෙතන වරද්ද ගන්න බෑ. අද එතකොට ඉගෙන ගන්න වේදනාවේ ඔය කයෙන් දැනෙන අරමුණක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වේදනා වර්ග 9ක්. කයේ ධාතු ගුණ ප්‍රකට වෙන මොහොතේ ඒ ධාතු ගුණෙන් තියෙන නිර්ාමිස වේදනාව. හැබැයි නිර්ාමිස වුණාට හඳුන ගන්න බෑ. හඳුන ගන්න බැරි මොකද නිරාමිස දුක්ඛ වේදනා කියලා එකක් තියෙනවා සුඛ වේදනා තියෙනවා අදුක්ඛම සුඛ වේදනා තියෙනවා. මේ නිරාමිස සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනා හුඟක් ඒවා හටගන්නේ කාය ඉන්ද්‍රිය හරහා. මනෝ ඉන්ද්‍රිය හරහා මෙච්චර දුරට මේව බලපාලා නැහැ. ඒකින්ද මේ වේදනා නමය කයෙන් ඇති වෙන අරමුණක හටගන්නේ වේදනා නමයක් මිසක් මනෝ ඉන්ද්‍රිය හරහා මෙහෙම වේදනා නැහැ. ඒක තියෙන්නේ උපරිම වේදනා 6යි. ඒක සාමිෂ වේදනායි නිරාමිෂ වේදනා බවට හැරෙන්න ඕනේ කමඨාණි. දැන් මනෝ ඉන්ද්‍රිය හරහා නිරාමිෂ වේදනාවල් ලැබෙනවා නම් නීවරණ යටපත් වෙන්න ඕනේ සමත භාවනාවක් කරන වෙලාවක. එතකොට මනෝ ඉන්ද්‍රිය හරහා නිරාමිෂ සුඛ වේදනාව ලැබෙන ක්‍රම තමයි රූපාවචර ධාන කියන්නේ. ඒක නිසාවෙන් නිරාමිෂ වේදනාව වෙන ආකාරයකට ලබා ගන්න බෑ. නමුත් කායනුපස්සනාවෙන් කය ධාතු වෙලා වෙන මොහතක ඒ මොහොතේ ධාතු ගුණයේ දැනෙන මොහොතේ ඒ අරමුණේ වේදනාව නිරාමිෂයි. නමුත් ඒක ජීවිතයේටම නිරාමිෂ එකක් නෑ. කමඨහනේ ධාතු ගුණ ප්‍රකට වෙන මොහොතේ විතරයි ඊගා මොහොතේ නෑ. කවදාවත් කයෙන් ධාතු ගුණ ප්‍රකට වුණාට නිරාමිෂ ගුණය මනෝ ඉන්ද්‍රිය හරහා නෑ. චක්කු ඉන්ද්‍රිය හරහා නෑ. සෝත ඉන්ද්‍රිය හරහා නැහැ. දිවහා ඉන්ද්‍රිය හරහා නැහැ. ධාතු ගුණ නැතුව මස්සැටලේ තේරෙන කයේ වෙනත් අරමුණු හරහත් නැහැ. ඉතින් මේ විදිහට තමන් නැන්න එකක් ලැබුණා මගේ දැන් නිරාමිෂ වේදනාව මම දන්නවා හැම වෙලෙම තියෙනවා කියලා බොරු නොකර මේවා ඉගෙන ගන්න බලන්න. ඉගෙන ගත්තේ නැත්නම් තමන්ගේ පරණ චර්යාවත් එක්ක මේ වේදනාව සටන් කරනවා. ඒකෙන් මුලාවටපත් වෙනවා. දොස්තරලා පස්සේ ඇවිදලම වේදනානුපස්සනාවේ ගුණ වැඩිනකොට ලේ මුත්‍රා පරීක්ෂා කරලාම් පණ යන්න සිදු වෙනවා. හුඟක් අයට ඒකයි. ඔය දොස්තරලා ඔක්කොම නිඳු ගන්නේ ලේ මුත්‍රාවුයි. එතන දොස්තරට සිදු වෙන්නේ සතිපට්ඨානය ලේ මුත්‍රා හරහා තීන්දු ගන්න. එදාට උපාසක උපාසිකාවගේ අවසාන. එගින්න පරිශ්‍රමෙන් කරන්න ඕනේ මේ භාවනාව කියලා දැනගන්න ඕනේ. ගුරු ශාස්ත්‍රෝ බුදුහාමුදුරුවෝ මේ දොස්තර කියලා බෑ මාරු වෙන්න මගින්. ඒකින්ද ඒ වගේ මෝඩ වැඩ නොකර ඉස්සරහට භාවනාව කරන්න හැමෝම උත්සාහ ගන්න වෙනවා. අපි තවත් මේ වේදනානුපස්සනාවේ වැදගත් කරුණු ලබන සතියේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අද කාලේ ගිහිල්ලා තියෙන හින්දා මෙතනින් මේ පැහැදිලි කිරීම අවසන් කරනවා.